දැන් ලෝකයේ පිළිගත් ප්‍රමාණය තමයි කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකකට වඩා අඩුවෙන් තමයි මේ රසදිය කියන බැරලෝහයේ යම් ආලේපණයක හෝ යම් ද්‍රව්‍යයක අඩංගු වෙන්න පුළුවන්. මේ මිලිග්‍රෑම් එකක් තමයි පිළිගත් ප්‍රමාණය නිෂ්පාදනයක තියෙන්න පුළුවන්. නමුත් මේ යම් නිෂ්පාදන තියෙනවා මේ රසායනාගාර මේ විද්‍යාගාර වාර්තාවල කිලෝග්‍රෑම් එකක මිලිග්‍රෑම් 65000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. තවත් යම් නිෂ්පාදන තියෙනවා මිලිග්‍රෑම් 42980ක් තියෙනවා කිලෝග්‍රෑම් එකක. තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් එකක් හෝ ඊට වඩා අඩුවෙන්. එතකොට මේ වගේ දේවල් දීර්ඝ කාලනව සමට ආලේපණය කිරීම තුළ අවසානයේ සිද්ධ වෙන්නේ සමාශ්‍රිතව පිළිකා ඇතිවීම ආදී දීර්ඝකාලන සංකූලතා ගණනාවකට මූණ දෙන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තේ ස්ටෙරොයිඩ් මේ ආලේපනවල තියෙන්නම බෑ. නමුත් මේවා මේ ආලේපනවල අඩංගු වෙලා තියෙනවා. ඒතකොට මේවා දීර්ඝකාලනව භාවිතා කරාම බරපතල සෞඛ්‍ය ගැටළු වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ස්ට්‍රෙච් මාක්ස් අකට දැන් තැන් තැන් වල සුදු පැල්ලම් ඇති වෙන එක. මූණ රතු වෙන එක. හැම යට තියෙන රුධිර වාහිනී පැහැදිලිව පේන තත්වයට දක්වා හැම තුනී වීම. ඊළඟට දිලිර ආසාදන, බැක්ටීරියා ආසාදන, කුරුලෑ මේ සියල්ල ඉන්නේ ස්ටීරොයිඩ් සහිත ආලේපන පාවිච්චියේදී තමයි. අවුරුදු 15ක දරුවෙක් මම දැක්කා ශරීරයේ පුරාම අවුරුදු 3ක් තිස්සේ සුදු වෙන ක්‍රීම් පාවිච්චි කරලා ශරීරයේ පුරාම ඇදීම් සලකුණු. අපේ රට කියන්නේ හේතුවක් නොදන්නා වකුගඩු ආබාධ නිසා මිනිස්සු වකුගඩුව කර්මන්නේතාවයට පත් වෙලා මිය යන රටක්. මේවෙන් කොයිතරම්කට මේ බැරලෝහ හේතු වෙලාද කියලා අපිට හොයාගන්න බෑ. මේ අවුරුදු ගාන තුල 1985 ඉඳලා 2021 දක්වා ලංකාවේ චර්මගත පිළිකා 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.